ජාතික ජනබල වේගය සංවිධාන කළ තවත් ජනරැලියක් නාවලපිටියේදී පැවැත්තුනේ එම පක්ෂයේ ජනාධිපති දුරාපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමාට නේද? අල්ලොරා මහින්දානන්ද ඇමතිතුමනි, මම නෙමෙයි කියන්නේ, ඔයාගේ ආසනේ ඔයාගේ ජනතාව තමයි කියන්නේ. ඔයා පල්ලොරා කිය. මම නම කියන්න හිතන් හිටියේ නෑ. අම්මපා හිතන් හිටියේ නෑ. තව කට්ටිය කියන්න. අනුරාධ ජයරත්න ජේ කෙහෙලිය ජේ දැන් දැන් තාලෙට රත්වත්තගේ මට සෑහෙන සහයෝගයක් දෙනවා මේ මෙතන අපේ සහෝදරේ. මොකද නාවල පිටිය ඇවිල්ලා මහින්දානන්ද ගැන නොකිය ගියොත් මහින්දානන්දට නිකන් හරි නෑ. කො ලාල් අයියා මං ගැන වචනයක්වත් කිව්වේ නෑනේ කියලා හිතනවා. එයා දන්නවා මං අයියා කියලා. දැන් මේ මහින්දානන්ද 2019 මේ නාවල පිටියේ රනිල් වික්‍රමසිංහ පට්ට ගහනවා. මේ අවුරුද්දේ ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ ගැලවුම් කාර්යය කියන මේ වගේ කැත ප්‍රතිපත්තියක් නැති දේශපාලන අපේ රටේ අවසන් කරන්න ඕන. ඒගොල්ලෝ කරපු හරිය තමයි මේ තඩි ජීප්පලි ඇඟිලි හතරේ අර නවරත්න මුදු දාගෙන කඹ වගේ බේස්ලට් දාගෙන කළු කණ්ණාඩි දාගෙන නේද? නේ මේම බහිනකොට හොඳට ජනතාව දන්නවා දැන් මේ පට්ට හුරු කියන්නේ. රනිල් වික්‍රමසිංහ ඊයේ පෙරේද කියනවා එයා ඇවිල්ලා අපනයන ආර්ථිකයක් හදනවලු. අනේ රනිල් ඔයාගේ අපනයන ආර්ථිකය. මේ නහින දින කාලේ. හරිද? ඔන්න පැත්තකට වෙලා ඉන්න රනිල් ලංකාවේ එයාපෝට් එකකින් සංචාරකෙක් ඇතුළට එන්න පැය දෙකමාරක් තුනක් යනවා. මේක හදන ව්‍යාපෘතියක් ආවා. ජපාන් තායිසේ සමාගම තමයි ව්‍යාපෘති කරේ. නිමල් සිරිපාල ගිහිල්ලා තායිසේ සමාගමෙන් පගා ඉල්ලුවා. පැමිණිලි කරාට පස්සේ ගෝඨාභය රාජපක්ෂ නිමල් සිරිපාල ඇමතිකමෙන් එක දවසෙම අයින් කරා. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා. නැවතර එයාපෝට් එක ඒ විදිහටම නිමල් සිරිපාලට බාර දුන්නා. තායිසේ සමාගම ලංකාවෙන් ගියා. අදත් කොන්ක්‍රීට් කණු ගහලා යකඩ දිරනවා. එයාපෝට් එකේ සංවර්ධනය නතර වුණා. Apple phone එකේ මාකට් එක මිලෙන් 54%ක් එන්නේ නිර්මාණශීලීත්වයේ වටිනාකමට. ලෝකේ පාරවල්වල දිනවල වාහන ලක්ෂ ගණනක් තියෙන Uber එකට. හැබැයි Uber එකේ එක වාහනයක්වත් පාරිදුවන්නේ නැහැ. දුවන හැම වාහනිකම 25%ක් යනවා Uber සමාගමට. මොකෙන්ද? මුදුකාංග පද්ධති නිර්මාණශීලීත්වයේ. ඒස ලෝකේ ඉස්සරහට නව නිර්මාණශීලීත්වය මත ලෝකේ අලුත් ආර්ථිකයක් නිර්මාණය වෙනවා.